රජෙක විඳින සැප රජ සැපවේ. එම රජ සැප තුළ සීමාමායිම් නොමැති තරම්ය. පන්ත පුරාණේ රටේ පූර්ණ බලය හිමි වූ එකම තැනැත්තා වූයේ රජුම පමණක් වූ නිසාවෙනි. ධනයෙන්ද බලයෙන්ද රණ ශූරත්වයෙන්ද තේජසින්ද බැබලුණ වූ රජුට ප්‍රධාන අගබිසව හැරුණු විට තවත් ස්ත්‍රීන් රාශියක් ඇසුරු කිරීමේ වරප්‍රසාදද හිමිව තිබුණා. ඒ වරප්‍රසාද ඔහුට හිමි වෙලා තිබුණේ නීතියෙන්. ඒ කාලේ නම් ඒක ලැබුණු වරප්‍රසාදයක් නේ. හැබැයි මේ කාලෙත් ඒ වගේ වරප්‍රසාද ලබන පුද්ගලයින් නැතුවමද නොවේ. රජු උයන් කැලේ යෙදෙන විට ඔහු සමග ගමන් කිරීමට, සිරිහන් ගබඩාවේ සිටින විට උවටැන් කිරීමට, ජල ස්නානය කරන විට ඖෂධ ආදිය ඇඟේ ආලේප කිරීමට ආදී වූ අනේක විධ කාර්යයන් සඳහා රජමාලිකාවේ රූප ස්වභාවයෙන් අගතැන්පත් ස්ත්‍රීන් සමූහයක් වාසය කරා. මෙම ස්ත්‍රී සමූහය රජුගේ අන්තපුරය ලෙස හඳුන්වනු ලැබුවා. රජයෙකුට සිටිය යුතු අන්තපුර ස්ත්‍රීන්ගේ ප්‍රමාණය සීමා රහිත වූ අතර රජු සිද්ගත් ඕනෑම ස්ත්‍රියක් වෙතොත් රාජ අනිත් ඇය රජුගේ අන්තපුරයට එක් කරගන්නා ලදී. ඇය විවාහකද අවිවාහකද යන්න ඊට අදාළ නොවුණු. අද අපි කියන්න යන්නේ මෙවන් අන්තපුර ස්ත්‍රීන් හා බැඳි ලංකාවේ තියෙන සුප්‍රසිද්ධ ස්ථානයක් පිළිබඳවයි. එනම් එය අන්තපුර ස්ත්‍රීන් වෙනුවෙන්ම ඉදිකරන ලද මාලිකාවකි. ඒ සුවිශේෂීත්වය වැඩි කරන ලක්ෂණ රාශියකි. එවා නම් අන්තපුර මාලිකාව ඉදිකර ඇත්තේ රජකු නොවීම. එය දැනට මෙරට දක්නට ලැබෙන එකම අන්තපුර මාලිකාව වීම, එය වසර 200කට වඩා පැරණි වීම, එතුලින් මහනුවර දළදා මාලිකාවේ පත්තිරිප්පුවේ ලක්ෂණද පෙන්වුම් කිරීම හා රහස් උමන් මාර්ග පද්ධතියකින්ද සමන්විත වීමයි. මෙවන් සුවිශේෂී ලක්ෂණ රාශියකින් සමන්විත මෙම අපූර්වතම ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ කොළඹ රත්නපුර මාර්ගයේ රත්නපුර දිසට එන විට දකුණු පසින් රත්නපුර නගරියමයි. කොළඹ සිට පැමිණෙන ඔබට රත්නපුර නගරයේ දකුණු පසින් ෆර්ගසන් බාලිකා විද්‍යාලය හමුවේ. එම විද්‍යාලයට යන මාවතේ කිලෝමීටර් භාගයක් පමණ ගිය විට එම විද්‍යාලයට පිටුපසින් මෙම අපූර්වතම ගොඩනැගිල්ල දැකගත හැකිය. මෙම තෙමහල් ගොඩනැගිල්ලෙන් ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ලක්ෂණ පෙන්වුම් කළද උඩරට සිංහල දේශීය ගෘහ නිර්මාණ ලක්ෂණද ඇතුළත් කර ඇති බවද හඳුනාගත හැකිය. දෙමහල් ගොඩනැගිල්ල ඉහළ මාලයේ ගොඩනගා ඇත්තේ දැව යොදා සකස් කරගත් සොල් දොරයක් මතයි. එම ඉහළ මාලයේ කාමර ත්‍රිත්වයක් වන අතර හාත්පස සුන්දරත්වය පෙනෙන වැරැන්ඩාවකින්ද සමන්විතයි. ඉහළ මාලයේ රැස්වීම සඳහා භාවිතා කළ යැයි සැලකෙන ශාලාවක් දහ කාමරයක් තවේ. අන්තපුර මාලිකාවේ ඉතිහාසය පිළිබඳ සොයා බලන විට එය ඇහැලේපොළ මහාධිකාරම් හා බැඳී පවතින බව පෙනේ. ඕලක්දේව අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ නියමෙන් රත්නපුරයට පැමිණ ඇත්තේ සබරගමු වෙසයන් උඩරට රජුට ගෙවිය යුතු බදු පැහැරහැරීම පිළිබඳ සොයා බලා එම බදු එකතු කිරීමට. නමුත් ඔහු සබරගමුවේ රජෙකු ලෙස වැජඹෙමින් කන්ද උඩරට වඩිග රජුට විරුද්ධව කුමන්ත්‍රණය කළ බවට මතවාද තියෙනවා. මේ නිසා ඔහුට තම දරු පවුල පවා ඉතාම එච්ච ලෙස අහිමි වුණා. මෙසේ රත්නපුරයේ රජකාරියට පැමිණි හැලේපොළ මහාධිකාරම් කලක් රත්නපුරයේ බටු ගෙදර පිහිටි වලව්වක දිවි ගෙව්වද රත්නපුර මැදේම නව වලව්වක් ඉදිකරගෙන තිබුණා. වර්තමානයේ එහි රත්නපුර ජාතික කෞතුකාගාරය පවත්වාගෙන යනවා. මෙසේ තමන්ට නිල නිවසක් ඉදිකරගත් හෙතම කඳ උඩරට සිටි තමන්ගේ භාර්යාව හා දරුවන්ද අමතක කරමින් අනිය ස්ත්‍රීන්ගේ පහස විඳින්නට වූ බව හා ඒ සඳහා ඔහු තම වලාව ඉහලින් වූ භූමියේ අන්තපුර මාලිගාවක් ඉදිකර ඇති බව මෙම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් වන ජනප්‍රවාදිත මතයයි. මෙම අන්තපුර මාලිකාවේ විශේෂත්වය සොයා බලන විට ඒ තැනට ඉතිරිව පවතින රජ තවස ඉදි වූ එකම අන්තපුර මාලිකාව බව පැවසීමද යුක්ති සහගතය. එසේම හිතිබූ එක් අමරයක සිට ඇහැලේපොළ අධිකාරම්ගේ වලව්වටත් රත්නපුල ඕලන්ද බලකොටුවටත් හා කළුගඟටත් වීදීගේ උමං පද්ධතියක් තිබූ බවට ජනප්‍රවාදයේ එයි. පසුකාලීන ප්‍රතිසංස්කරණ හමුවේ එම උමං මං පද්ධතිය වැසී ගොස් ඇති අතර ඒවා දැසින් තුටුවන්ද තවමත් රත්නපුරයේ වෙසෙන බව නොරහසකි. විජයසිංහ බෙලිගල විසින් පරිවර්තනය කරන ලද ජෝර්ජ් ටර්නර් දුටු රත්නපුර දිස්ත්‍රික්ක කෘතියේ මෙම උමං පිළිබඳ සෙන්දුටු විස්තරයක් ද අන්තර්ගත වේ. ඒට අනුව ඇහැලේ පොළගේ නිල නිවසේ සිට මීටර 250ක් පමණ ඈතින් පිහිටි රත්නපුර ඕලන්ද බලකොටුව උමන් මාර්ගයක්ද තිබී ඇත. ජෝර්ජ් ටර්නර් සඳහන් කරන පරිදි එම උමග නිල නිවසේ ඇතුළු කාමරයකින් ආරම්භ වී තිබේ. ඇහැලේ පොළ මහාධිකාරම්ගෙන් පසුව මෙම නිල නිවසේ වාසය කරන ලද බ්‍රිතාන්‍ය උපදිසාපතිවරුන්ද මෙම උමග භාවිතයෙන් වලව්වේ සිට කොටුවේ තිබූ කච්චේරියට ගොස් ඇත. රත්නපුරයේ වනාහි නිරන්තරයෙන් ගංවතුරට අසුන ප්‍රදේශයක් නිසා ගංවතුරට පහසෙන් හසු නොවන වලව්වේ සිට පරිපාලන මධ්‍යස්ථානය වූ කොටුවට යාමට මෙම භූගත උමං පද්ධතිය බෙහෙවින් ප්‍රයෝජනවත් වන්නට ඇත.
මෙම වලව්වේ සිට ඇහැලේපොළ මහාධිකාරම්ගේ අන්තපුරයට සිටි කන්ද උඩ ගොඩනැගිල්ලට කොටුවට හා මෙම අන්තපුර ගොඩනැගිල්ලේ සිට එම ස්ත්‍රීන්ට දීනෑමට කළුගඟට රහස්සේම යාමට උවන් තිබූ බව එම කෘතිය දැක්වේ. එකල සබරගමුවේ සිටි අති දක්ෂ උවන් කපන්නා වූයේ මඩුවන්වල නින්දගම් වලව්වේ සිටි මහා මොහොට්ටාලතනේ. කටුවන මහා සංග්‍රාමයේදී සබරගමුව පළාතෙන් ඒකරාශී වූ සේනාව කටුවන ඕලන්ද බලකොටුව දක්වා රහසේ ගොස් ඇත්තේද උමන් මාර්ගයකිනි. රත්නපුර ඇහැලේපොළ වලව්ව හා සම්බන්ධිත උමන් පද්ධතියද මෙම මහා මොහොට්ටාලගේ නිර්මාණයක් බවට සඳහන් වේ. 1823 මෙම වලව්වට පැමිණි උපතිස්සපති ජෝර්ජ් ටර්නර් එක් ටැලිගොඩ දිසාවේ සමග ඇහැලේපොළ වලව්වේ වන උමන් පද්ධතියට පිවිසෙත. ඊට පෙර 1820 රත්නපුරයට පැමිණි රොබර්ට් බ්‍රවුන්රික් ආණ්ඩුකාරවරයා ඇහැලේපොළකින් අසා තිබූ විස්තරවලට අනුව ඔහුගේ වස්තුව සංගවා තිබූ උමන් පද්ධතිය සොයාගෙන ඒ සංගවා තිබූ වස්තුවක්ද කුඩාකත් 12කින් කොළඹට රැගෙන ගිය බවටද මත ඇත. ඇහැලේපොළ මහාධිකාරම් තම වලව්වේ සිට උමන් පද්ධතියක් නිර්මාණය කර තිබුණේ තම අන්තපුරයට යාමට හා පරිපාලන කටයුතු සඳහා කොටුවට යාමට පමණක් නොවන බවටද මත තිබේ. 1763 සබරගමුවෙන් ඕලන්ද සේනාව පළවා හැරීමෙන් පසුව ඔවුන් විසින් රත්නපුර කොටුවේ සංගවා තිබුවේ යැයි සැලකුම් මහවස්ත සම්භාරයක් පොළොවයට ඇතැයි යන මඩුවන්වල මහ මොහොට්ටාගේ කීම නිසා ඒවා ගැනීමේ ආශාවද මහාධිකාරම්ට පැවති බවට මතවේ. මෙම උමන් පද්ධතියට 1823 උපතිස්සපති ජෝර්ජ් ටර්නර් එක් නැලිකොඩ දිසාව හා තවත් ගැමියන් කීප දෙනෙකු පිවිසෙත. කුරුවිට කෝරලේ ගම්වැසියන් ඕ උක්කුහාමි විධානේරාල මුදලිහාමි ලේකම් වන්නකු මොන්දිර බදගම් දුරාගේ රන්කිරා බඩහැලි කිරිනයිද යන පිරිස් දල්වාගත් පන්දම් හා ආයුධ සහිතව මෙසේ උමගට පිවිස තිබෙනවා. දෝනාව තුළ වැඩි අඳුරක් පැවති අතර ඒ මිනිසුන්ට කෙලින් සිටගෙන ගමන් කළ හැකි උසස් සහිතව තනා තිබී ඇත. ජලය උමග තුළට කාන්තුවීම වැළැක්වීම සඳහා උමන් පිත්තේ ඝනකමට බදාමක් යොදා තිබී ඇත. වාතාශ්‍රය ලබා ගැනීමට තනවා තිබූ වාකවුළු පස්සලින් වැසී තිබී ඇත. එසේ උමග තුළ වන අඳුර නැසීමට තෙල් පහන් හා පන්දම් දල්වා තිබූ කඳුද සමාන්තර දුරකින් පිහිටවා තිබී ඇත. කන්ද උඩරට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට විරුද්ධව යමින් කටයුතු කළ ඇහැලේපොළ අධිකාරම් තමන්ටනු අන්තපුර මාලිගාව කන්ද උඩරට දළදා මාලිගාවේ පත්තිරිප්පුවේ හැඩියටද එක්කර තිබුණේ රජුට රිදවීමට දොහයේ සිතේ. උඩරට රජුන් ජනතාව ඇමතීම පත්තිරිප්පුවේ සිට සිදුකර ඇති අතර ඇතැම් විට ඇහැලේපොළ මහාධිකාරම්ද එවැනි කාර්යයක් සඳහා මෙම පත්තිරිප්පු හැඩිති කොටස භාවිතා කරන්නට ඇත. එම හැඩය ගොඩනැගිල්ල දෙපසින්ම විද්‍යමාන වේ. වසර 200කටත් වඩා පැරණි ඉතිහාසයකට උරුමකම් කියන මෙම ගොඩනැගිල්ල ඇහැලේපොළ අධිකාරම් මෙරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව එකල යටත් විජිත ආණ්ඩුවේ ඒජන්තවරුන්ගේ නිල නිවාසය බවට පත්ව ඇත. ඒ අනුව සියවසකට අධික කාලයක් ඒජන්තවරුන්ගේ නිල නිවාසය වූ මෙම මාලිගාව වර්තමානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලය ස්ථාපිත කර තිබේ. වරක දේශද්‍රෝහියෙකු ලෙස හංවැඩි ගසනා වූද තවත් වරක දේශ ප්‍රේමියෙකු ලෙස නම් දරුවා වූද ඇහැලේපොළ මහාධිකාරම් විසින් ඉදිකරන ලද මෙවන් අපූර්වතම ගොඩනැගිල්ලක් රත්නපුරයේ තිබෙන බව රත්නපුර වැසියන්ට අසා නොතිබෙන්නට ඇත. රත්නපුර ෆර්ගසන් බාලිකා විද්‍යාලයේ ඇතුළතින් ගමන් කරන මාර්ගයේ කෙළවර පිහිටා ඇති මෙම ගොඩනැගිල්ල ජරාවාසව පැවති සමයේ එම පාසල් සිසුවියන් හඳුන්වා ඇත්තේ හොල්මන් බංගලාව ලෙසිනි. එසේ හැඳින්වීමට හේතුව මෙහි තේජස් ස්වභාවය හා ඔවුන්ට මෙම ස්ථානයට ඇතුළු වීමට නොහැකි වීම නිසා සිත්තුල ඇති වූ කුතුහලය. මෙම හෙළිදරව්වෙන් පසුව හෙට දින රත්නපුර ජාතික කෞතුකාගාරයේ නැරඹීමට පැමිණෙන ඔබ ඊට ඔබෙන් පිටි ලංකාවේ වෙනත් කිසිදු ස්ථානයක දක්නට නොමැති අන්තපුර මාලිගාවක් බැලීමටද අවස්ථාව උදා කරගන්නා බව නිසැකේ. මේ වීඩියෝවෙන් ඔබ යම් දැනුමක් ප්‍රයෝජනයක් ලබා ගත්තා නම් වීඩියෝවට ලයික් එක උද්දාලා ඔබගේ අදහසත් පාදින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ලංකාවේ අපි සමග රැඳී සිටි ඔබ සැමට සුබ දවසක්. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.